උදායිර සමග ඔබ මේ එකතු වෙන්නේ. අපි දන්නවා ලංකාවේ විවිධ පළාත්වල විවිධ නගරවල විවිධ ගම්වල කෑම බීම වෙනස්. ඒ වගේම තමයි මේ කෑම බීම වලට එකතු කරගන්න අමුද්‍රව්‍ය වෙනස්. ඒ වගේම හදන විදිහ වෙනස්. ඒ වගේම මේ දේවල් වලට පාවිච්චි කරන ආහාර ද්‍රව්‍ය අපි කියවා වගේ ආහාරය පිසින කාලය මේ හැම දෙයක්ම වෙනස්. ඉතින් ඒ නිසා අපේ රටේ විවිධ පළාත්වල එකම කෑම වුණත් එක එක විදිහට හදනවා. ඉතින් එක එක ගම්වල කොහොමද එක එක විදිහට කෑම හදන්නේ කියලා ගමේ පදමත් එක්ක අපි හැමදාමත් ඔබට කියා දෙනවා. ඉතින් අදත් ඔන්න අපි ලෑස්ති වෙන්නේ ගමේ පදම විශේෂාංගයත් එක්ක එකතු වෙන්න. ඔබට පුළුවන් අද දවසේදීත් කොහොමද ගමේ රසට කෑමක් හදාගන්නේ කියලා දැනගන්න. අයිබෝන් අදත් ගමේ පදම විශේෂාංගෙන් ඔයගලන කියලා දෙන්න යන රසවත් පුඩින් එකක්. මේක හදන්නේ කෝපි වලින්. කෝපි වලින් පුඩින් වර්ග අපි ගොඩක් කරලා පෙන්නුවා, බිස්කට් පුඩින් වර්ග පෙන්නුවා. නමුත් මේ හදන්නේ යන්නේ කැරමල් පුඩින් එකක්. කැරමල් පුඩින් එකක් කියලා කිව්වම ගොඩක් අය දන්නේ බේක් කරන්න. අපි දන්නවා කැරමල් පුඩින් එක කියලා කම කිරි බිත්තර සීනි එකතු කරලා බේක් කරන එක. මේක බේක් කරන එකක් නෙමෙයි, සීතකරණයේ තියෙන විදිහට කැරමල් කෝපි කැරමල් පුඩින් එකක්. රසවත් පුඩින් එකක්. ඉතාලම ලේසියෙන් ගෙදර තියෙන කිරි සීනි කෝපි ටික එකතු කරලා කස්ටඩ් පවුඩර් වලින් හදන්න පුළුවන් විදියට තමයි මේ හදලා පෙන්නන්නේ. හරිම පහසුව ලේසියෙන් හදා ගන්න පුළුවන්. නිතරම මතක් කරනවා ඉතින් ගෙදරට අමුත් එක්කෙනවා නම් හැමදාම එකම දේ අයිස්ක්‍රීම් එක වගේ දේවල් තියන්නේ නැතුව, මී කිරි ටික තියන්නේ නැතුව මේ වගේ දෙයක් ලේසියෙන් හදා ගන්න පුළුවන්. මම පාවිච්චි කරන්නේ ෆ්‍රෙෂ් මිල්ක්. ඔයගලන්ට ෆ්‍රෙෂ් මිල්ක් නැත්නම් හදලා ගන්න පුළුවන් බොන ඕනම කිරි පිටි වර්ගයක් දිය කරලා අරගෙන හදන්න පුළුවන්. ඉතාම ලේසියෙන් පහසියෙන් හදා ගන්න පුළුවන් දෙයක් තමයි මේ පෙන්වන්න යන්නේ. බලමු අපි කොහොමද හදන්නේ, මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. මුලින්ම සීනි ටිකක් කැරමල් කරගන්න යන්නේ. අපි මුලින්ම සීනි ටිකක් කැරමල් කරගන්න. අපි දන්න ඕනම කැරමල් පුඩින් එකක් කියලා කියනකොට කැරමල් කියලා කියන්නේ සීනි ටිකක්. අපි පත්පැණි හදා ගන්නවා. වතුර දාන්නේ නැතුව පත්පැණි හදා ගන්න එක තමයි කැරමල් කියලා කියන්නේ. ඒ කියන්නේ සීනි දිය කරනකොට වතුර ටිකක් එකතු කරන්න පුළුවන්. නමුත් උණු වුණාට පස්සේ පැණි පදම වෙනකන් වතුර එකතු කරන්නේ නැහැ. ඒක තමයි කැරමල් එකක් කියලා කියන්නේ. අපි හදන්න යන්නේ කෝපි රසටි කැරමල් පුඩින් එකක්. මුලින්ම අපි සීනි ටික කැරමල් කරගමු. මං අරන් තියෙනවා මේ වගේ මෝල්ඩ් එකක්. ඔයගලන්ට පුළුවන් තමුන් පාවිච්චි කරන මෝල්ඩ් එක අනුව තමයි සීනි කැරමල් කරන ප්‍රමාණය වෙනස් වෙන්නේ. මම මේක යටට එකතු කරගන්නවා සාමාන්‍ය සීනි හැලි 4ක්, සීනි හැලි 5ක් අපි කැරමල් කරගන්න පුරෝපු මේ සැඳි 5ක්. ඒකට එකතු කරගන්නවා වතුර චුට්ටක්. වතුර චුට්ටක් එකතු කරලා අපි සීනි ටික මුලින්ම කැරමල් කරගන්නවා. ඔයගලන්ට කියලා දීලා තියෙන සාමාන්‍යයෙන් සීනි එකක් උණු කරද්දී වටේ ඉඳන් මැද්දට පිච්චෙන්න ගන්න. ඒ නිසා අපි නිතරම වටේ ටික එකතු කරගන්න ඕනේ මැද්දට. ඔගලන්ට පේනවා හැඳි ගගා මම කරන්නේ ඒක. දැන් සීනි උණු කරද්දි නිතරම මතක් කරලා තියෙනවා කියලා දීලා තියෙනවා. ඔන්න බලන් ඉන්නේ නම් දන්නවා දැන් මතක් වෙන වැඩි. නිතරම සීනි උණු කරනවා නම් අපි වතුර එකක් ළඟ තියාගන්න ඕනේ. ඒ වගේම මේක ලිපේ තියලා අපි කොහෙටවත් යන්න බෑ. මොකද මේක ටග් ගාලා පිච්චෙන්න බලනවා. එතකොට ඒ නිසා අපි මේක ළඟම ඉන්න ඕනේ හැඳි ගගා. මේක ලිපේ තියලා ඔන්න ෆෝන් එකකින් ඉන්නුනා අපි ගිහිල්ලා කෝල් එකක් අරගෙන එනවා.
කියලා එහෙම නෙමෙයි. එතකොට තමයි සීනියක පිච්චෙන්නේ. ඊට පස්සේ කියනවා මහත්තයෝ ආහදපු විදිය නෙමෙයි අපි කොහොම සීනියක ලිපේ තිබ්බත් පිච්චෙනවා කියලා. අහලා බැලුවොත් අනිවාර්යෙන් කායික කාරී කතා කර කර ඉඳලා එහෙම නැත්නම් දුවගේ ළමයා හිටියේ යාව බලාගත්තා. එයා ඇඬුවා මම ගිහිල්ලා එනකොට සීනියක පිච්චිලා. පිච්චිලා කර වුණාට පස්සේ පාවිච්චි කරන්න බෑ, අයින් කරන්න බෑ වෙනවා. මොකද තිත්ත වෙනවා. ඒ නිසා සීනි උණු කරනකොට නිතරම ළඟට වෙලා බලාගෙන ඉන්න ඕනේ. මේ දැන් ඔයගලන්ට පේනවා වටෙන් සීනි ටික පාට වෙන්න පටන් ගන්න. මෝල් දෙක ළඟ තියාගෙනමයි ඉන්නේ. මේ ඔක්කොම ලෑස්ති කරගෙන කරාම ලේසියි. මොකද සීනියක උණු වුණාට පස්සේ මෝල් දෙක හොයන්න දිව්වොත් ඒක පිච්චිලා ඉවරයි. ඒ නිසා මේ හැම දෙයක්ම ලිප ළඟම තියාගෙන කරනවා නම් අපිට පහසුයි. නිතර මතක් කරනවා අපි හැඩි කරගන්න නැතුව වැඩක් කරනවා නම් ඒක කොහොමත්ම අපිට පහසුයිනේ. මේ දැන් සීනියක වටේ පිච්චෙන්න පටන් ගන්නවා. ඔයගලන්ට පේනවා පොට් එකේ වටෙන් තමයි පාට වෙන්නේ. එතකොට අපි ඒ ටික මැදට අරගන්න ඕනේ. දැන් අපිට පේනවා අපේ සීනි එකේ පාට වෙනස් වෙලා තියෙන්නේ. දැන් ඔන්න සීනියට ඔක්කොම දිය වෙලා. ඔයගලන්ගේ අතට තේරෙනවා මේ සීනියට ඔක්කොම දැන් දිය වෙලා මේ. හොඳට අපි කලවම් කරනවා. දැන් ලා දුඹුරු පාට වෙනවා, ඒකම තද දුඹුරු පාට වෙනවා, ඒ සැනින්ම කර වෙනවා. ඉතින් ඕක අපි හොඳට ඔළුවේ තියාගන්න ඕනේ මේ. ක්‍රමෙන් ක්‍රමෙන් පාට වෙනස් වෙනවා. දැන් අපි ගින්දර ටිකක් අඩු කරගන්නවා. පෙන දදා එනවා, ටක් ගාලා පිච්චෙන්ඩ බලනවා මේ. අපි ටක් ගාලා අපේ බඳුනට එකතු කරගන්නවා. දැන් මේ ඉතුරු ටික පිච්චෙන්ඩ ඉස්සෙල්ලා මම ඒකට කිරි මිලිලීටර් 500ක් එකතු කරනවා. දැක්කද දෙකම එකපාර වුණේ පිච්චුන්නේ ටක් ගාලා කිරි ටිකත් එකතු කරා. දැන් අපි මේක මෝල් දෙක වටේට යන්න මේ බේස් එකට හිටින්න අපි ඒ ලේයර් එක හදාගත්තා. මං අරගෙන ඇවිල්ලා තිබුණා කිරි මිලිලීටර් 500ක්. මම අරන් තියෙන්නේ දියර කිරි. ඔයගලන්ට ගෙදර පිටි කිරි හදාගන්න පුළුවන්. මේ ඇවිල්ලා පොල් කිරි නෙමෙයි, ෆ්‍රෙෂ් මිල්ක් අරන් තියෙන්නේ. ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 500ක්. දැන් බලන්න කිරි එකත් පාට වෙනස් වුණා. අර ඉතුරු වුණු ඒ පොට් එකට එහෙම්මම දැම්මේ. මේ ආයේ හෝ දණ්ඩ මුකුත් අවශ්‍ය නැහැ. එහෙම්මම එකතු කරා. දැන් මම මේකට එකතු කරනවා සීනි. සාමාන්‍ය ඕනම අතුරු පසක් හදනවා නම් කියලා දීලා තියෙනවා ලීටරයකට සීනි 200ක්. 175 කියන්නේ සාමාන්‍ය පැන් රස. 200 කියන්නේ සාමාන්‍ය ටික වැඩිත් නැහැ, අඩුත් නැහැ, සාමාන්‍ය හොඳ ගාන. ඉතින් ගොඩක් වෙලාවට අඩු සීනි කනවා නම් කිරි 500කට අපිට මේ සැඳි 4ක් ග්‍රෑම් 75ක් 100ත් අතර එකතු කරගන්න පුළුවන්. දැන් අපි මේකට සීනි ටිකක් අඩුව එකතු කරන්නේ. මොකද අපි කැරමල් එකක් දාලා තියෙනවා බේස් එකට. ඒකේ සෝස් එකත් එක්කලා තමයි මේක කැවෙන්නේ. ඒ නිසා අපි සීනි ටිකක් අඩුව එකතු කරේ. ඊළඟට මන් ළඟ තියෙනවා ඉන්ස්ටන්ට් කෝපි.
මේක ඔගලන්ට ගෙදර අපි කොටලා ගන්න කෝපි එකක් නම් ටිකක් දිය කරලා දෙපාරක් විතර පෙරලා ගන්න ඕනේ කුඩු නැති වෙන්න. දැන් මේ වගේ කෝපි එකක් එකතු කරනවා නම් අපිට කෙලින්ම එකතු කරන්න පුළුවන්. 500ට මම එකතු කරා තේ හැඳි දෙකක් කෝපි පවුඩර්. ඉතින් මේ වගේ හොඳ කෝපි එකක් ගන්නවා නම් හොඳ වර්ගයක් ගන්නවා නම් මේ මේකෙම දිය වෙලා යනවා. ඔයගලන්ට පේනවා කිරි එක සම්පූර්ණයෙන්ම පාට වෙනස් වුණා. දැන් අපි මේකට තමුන් කැමති වැනිලා එසන්ස් ඕන නම් වැනිලා එසන්ස් ටිකක්, රෝස් ඕන නම් රෝස්, තමුන් කැමති එසන්ස් එකක් එකතු කරගන්න පුළුවන් කැමති නම්. නැත්තම් අවශ්‍ය වෙන්නේ නැහැ, මොකද කෝපි රස හොඳට තියෙන නිසා. දැන් මේක අපි අඩු ගින්දරේ ටික උතුරවා ගන්නවා. ගොඩක් අය කතා කරනවා දවස ගානේ සුබ පතනවා. ඉතින් හරිම සන්තෝෂයි. සමහර වෙලාවට මේ වගේ වැඩසටහන් වල ඉන්න වෙලාවට කතා කරනවා. ඔයගොල්ලෝ කතා කරපු වෙලාවට දුරකථනය අන්සර් කරන්න බැරි වෙන්න පුළුවන්. ඒ ගැන කනගාටුව ප්‍රකාශ කරනවා. මොකද ගොඩක් අය කතා කරනවා. ඉතින් මේ දවස්වල කාර්ය බහුලයි, ගොඩක් වැඩ තියෙනවා, රට සාමාන්‍ය තත්ත්වයට පත් වෙමින් පවතිනවා. ඉතින් පසුගිය කාලේ වගේ නෙමෙයි, පසුගිය කාලේ අපි එකම තැන හිටියේ. ඒත් අපි තාම වසංගත රෝගවලින් බේරිලා නැහැ. ඒ නිසා නිතරම කියන්නේ හොඳ දේ කණ්ඩ, හරි දේ කරන්න වසවිස කණ්ඩ එපා කියන එක තමයි දිනපතා කියන්නේ. ගොඩාක් පොඩි දරුවෝ කතා කරනවා, මාමී අපි මේව හැදුවා, මේ විදියට හැදුවා කියලා ෆොටෝස් දානවා. හරි සතුටුයි, මොකද ගොඩාක් ආච්චි අම්මලත් එක්ක එකතු වෙලා මේ වැඩසටහනේ විශේෂත්වය තමයි පොඩි දරුවෝ, කුඩා දරුවෝ ගොඩාක් හදනවා. ඉතින් ඕගොල්ලන්ව දැන් අපි හිතනවා ඉදිරියේදී එකතු කරගන්න පුළුවන් වෙයි කියලා. කලින් වගේ ඕගොල්ලෝ වල තියෙන නම්, ගම්, ඇඩ්‍රස් ඔක්කොම අපි ළඟ තියෙනවා. ඕගොල්ලන්ට කතා කරනවා දුවේ පුතේ, අපි මේ රට යථා තත්ත්වයට පත් වුණාට පස්සේ අපි බලමු අපේ කිරි එක. මේ කිරි එක දැන් රත් වෙමින් පවතිනවා. මේ අපිට ඕන කිරි එක හොඳට උතුරවා ගන්න. දැන් මේක අපි එකපාරට උතුරවන්නෙත් නැහැ. ගින්දර වැඩි කරලා අපිට එකපාර උතුරගන්නේ නැහැ. කෝපි ටිකක් හොඳට දිය වෙන්න, සීනි ටිකක් හොඳට දිය වෙන්න අපි හිමීට උතුරව ගන්නෙ. මේ මන් ළඟ තියෙනවා කස්ටඩ් පවුඩර් ග්‍රෑම් 25කට කෝම්පිටි ග්‍රෑම් 25ක් එකතු කරලා. කස්ටඩ් ග්‍රෑම් 25යි කෝම්පිටි ග්‍රෑම් 25යි එකතු කරලා අපි ඒක වතුර ටිකකින් දිය කරගන්නවා. සාමාන්‍යයෙන් අපි කස්ටඩ්, කෝන් ෆ්ලා වගේ දේවල් දිය කරගන්නේ ඇල් වතුරේ. මේ දැන් මේක ඔගොල්ලෝ කිරි එකක් වගේ දැක්කහම ඔගොල්ලෝ හිතන්නේ කිරි වලින් දිය කරා කියලා. මම මේක දිය කරගත්තේ ඇල් වතුරෙන්. නිතරම පැහැදිලි කරනවා. හොඳට අපි කැට හිටින් නැති වෙන්න දිය කරගන්නවා. කෝම්පිටි කස්ටඩ් පවුඩර්. කස්ටඩ් පවුඩර් ඕගලන්ට වෙළඳ පොලේ ගන්න තියෙනවා. කස්ටඩ් පවුඩර් කියන්නේ කහ පාටට හුරු. කෝම් ෆ්ලා කියන්නේ සුදු පාටට හුරු. සුදු බඩිරිඟු පිටි. කිරි එක උතුරනකොට අපි දිය කරගත්ත කෝම් පිටි, කස්ටඩ් පිටි අපි ටික ටික එකතු කරගන්නවා. කැට වෙන්න ඇති වෙන්න ටික ටික එකතු කරනවා. මේ එක අතකින් එකතු කරනවා, අනිත් අතින් කලවම් කරනවා. මේ දැන් ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්නේ තමයි ඔයගොල්ලෝ හැදුවාම කැට වෙනවා. මේ ගොඩක් අය කියන ප්‍රශ්නයක්. දැන් මම හැදුවාම මේ කැට වෙන්නේ නැහැ. ඕක ප්‍රශ්නේ තියෙන්නේ ඕගොල්ලෝ එකතු කරන විදිහ. මේ
මේ බලන්න කස්ටඩ් කැට තියෙනවද දොදොල් එකක් වගේ ගාන්ට මේ වටෙන්ම ගැලවිලා එනවා මේ දැන් අපි මේක රස්නේ පිටින්ම වක් කරනවා අපි දාගත්ත කැරමල් බේස් එක උඩට මේ උලන්න පේනවා නිකම්ම ගැලවිලා එනවා මේ මේක රස්නේම එකතු කරන්නේ මේ රස්නේම එකතු කරලා අපි මේ හැම්බකින් තුනී කරගන්නවා සාමාන්‍යයෙන් කැරමල් පුඩින් එකක් කියන්නේ අපි බේක් කරන එක. හොඳට හුලන් යන්න. මේ විදිහට තමයි අපි හැදුවේ කෝපි රසති කැරමල් පුඩින් එකක්. දැන් මේක අපි සීතකරණේ තියන්න ඕනේ. හැබැයි දැන් මෙහෙමම සීතකරණයට දාන්නේ නැහැ. මොකද මේක රස්නේ. මේක ටිකක් එළියේ තියලා නිමුණාට පස්සේ අපි මේක ෆ්‍රිජ් එකේ දාලා තියනවා. පැයක දෙකක විතර කාලය යනකොට මේක හයි වෙනවා. යට තියෙන කැරමල් ටික දිය වෙනවා. ඊට පස්සේ අපි බලමු කොහොමද කියලා. මේක නිකම්ම අනිත් පැත්ත හරව ගන්න පුළුවන්. මේක අන්මෝල් කරලා පෙන්නන්නම් මේක සීතකරණේ පැය දෙකක කාලයක්වත් තියෙන්න ඕනේ. ඒ වගේ මේ කම්ප්ලේන් එකක් තියෙනවා ගොඩක් අය කියනවා දැන් ඉස්සර වගේ මොනවාරි හදනකොට තව දෙයක් කිව්වහම මේකේ රෙසිපි එක කියන්නේ නැහැ කියලා. ඉස්සරත් කියනවා අපි දැනුත් කියන දැන් කැරමල් පුඩින් එකක් කියලා කිව්වනේ. කැරමල් පුඩින් එකක් කියලා කියන්නේ බේක් කරන එකක් නම් ඕනම බේසික් බේස් එක කිරි ලීටරයකට බිත්තර 8ක්. සීනි ග්‍රෑම් 200ක්. ඔය ටික තමයි අවශ්‍ය වෙන්නේ. සීනි ග්‍රෑම් 250ක් ගන්නවා අපි. 50ක් උණු කරගන්නවා. 50ක් උණු කරලා මේක යටට දැම්මා වගේ කැරමල් වෙන්න අපි අර කැරමල් හදාගත්ත මිශ්‍රණය යටට දානවා. ඊළඟට අපි සීනි කිරි බිත්තර එකට බීට් කරලා ඒක හොඳට ගහලා පෙරා ගන්නවා. ඒකට අපි නට්මේග් ටිකක් සාදික කකුළු ටිකක් ග්‍රේට් කරලා දානවා. මොකද කිරි බිත්තරයි එකට එකතු වුණාම බඩේ අමාරුවක් අරගේ ඇති වෙන්න තිබුණොත් සාදික්ක වලින් ඒක වළක්වනවා. එහෙනම් පෙරලා ඔක්කොම ඉවර වුණාට පස්සේ අපි සාදික කකුළු පොඩ්ඩක් දාලා කලවම් කරලා වතුර එහෙකට බස්සලා මේ මෝල්ඩ් එක තව වතුර එහෙකට බස්සලා තමයි අපි බේක් කරගන්නේ. සෙල්සියස් 180ට විනාඩි 15ක් 20ක් යන කාලෙදී ක්‍රීම් කැරමල් එකක් බේක් වෙනවා. ඒ කිව්වේ ක්‍රීම් කැරමල් එකක් හදන හැටි. මොකද මේකත් කැරමල් පුඩින් එකක්. මේක බේක් කරන එකක් නෙමෙයි. අපි බලමු මේක සීතකරණයේ තියලා අරගෙන ඉන්නම් අපි අන්මෝල් කරලා බලමු කොහොමද කියලා. අපි අපේ කෝපි පුඩින් එක තිබ්බා පෑ දෙකක් සීතකරණයේ වල දැක්ක හදාගත්ත හැටි හරිම ලේසියෙන් හදා ගන්න පුළුවන් ඉක්මනට හදා ගන්න පුළුවන් විදිය තමයි කරලා පෙන්නේ අපි. සීනි ටිකක් කැරමල් කරගත්තා. සීනි ටික කැරමල් කරලා මෝල්ඩ් එකේ යටට දාලා ඊට පස්සේ කිරි මිලිලීටර් 500යි සීනි ග්‍රෑම් 100යි එකතු කරලා අපි හොඳට උතුරවා ගත්තා. කෝපි තේ හැඳි දෙකක් එකතු කරා. මම එකතු කරේ ඉස්ටර්න් කෝපි. ඔගොල්ලෝ ගෙදර කෝපි නම් දෙපාරක් තුන් පාරක් පෙරලා ගන්න කියලා කිව්වා. අරගෙන කිරි එකට කලවම් කරගන්න පුළුවන්. කෝම්ප්ලා ග්‍රෑම් 25යි කස්ටඩ් ග්‍රෑම් 25යි ඇල්ලතරෙන් දිය කරලා එකතු කරලා තමයි අපි පුඩින් එක හැදුවේ. බලමු දැන් පැය දෙකක් සීතකරණයේ තියලා ගෙනාවේ. බලමු ඊළඟට කොහොමද කියලා. මේ මේක මෙහෙම පැත්තකින් අයින් වෙනවා. අයින් වෙනකොට අපි යටට දාපු කැරමල් ටික මේ දිය වෙලා එනවා. මේ හොඳට හයියට තියෙනවා. මේ දැන් මේක අපි ඇලවිලා වගේ තියෙනවා නම් අපිට පුළුවන් පිහියෙන් ටිකක් හෝ හැන්දකින් ගලව ගන්න. මේ දැන් අපි බලමු මේක අන්මෝල් කරන්න. හැලෙන්නේ නැති වෙන්න, ඇඟට විසි වෙන්නේ නැති වෙන්න හිමීට අපි හරව ගන්නවා. මේ බලන්න සාමාන්‍යයෙන් බේක් කරපු ක්‍රීම් කැරමල් එකක් වගේම තමයි. අපි මේක බේක් කරේ නැහැ. අපි සීතකරණයේ තියලා ගත්තේ. සාමාන්‍යයෙන් බේක් කරපු කැරමල් පුඩින් එකක් වගේම තමයි මේ. අපිට පුළුවන් මේ ඔයගොල්ලන්ට කපලා බලන්න පුළුවන්. මේ ඇත්තටම
අපි බේක් කරන එක කියලා දුන්නා. ඒ බේක් කරන විදිහට නෙමෙයි මේකේ කෝපි රස. ඇත්තටම හරිම රසවත්. කෝපි රස හොඳට තියෙනවා. මේක සරස ගන්න මේක උඩට කජු ටිකක් කපලා දාලා රේසින් ටිකක් කපලා දාලා එහෙම නැත්නම් චෙරි ටිකක් කපලා දාලා මේක සරස ගන්න පුළුවන්. ඉතින් බලන්න බේක් කරන්න වෙලාව යන්නේත් නෑ. හදලා ෆ්‍රිජ් එකේ දැම්ම මේ වගේ දෙයක් අපිට ගෙදෙට්ට අමුත්තු වෙනවා නම් හදලා තියන්න පුළුවන්. දාහනේ ගියක් මගුල් ගියක් තියෙනවා නම් අපිටම හදාගලා තියාගන්න පුළුවන්. විශේෂයෙන් බර්ත්ඩේ පාටි වලට දේවල්. අපි මොකද කරන්නේ? නිතරම කියන දේ තමයි කඩේට දුවන අයිස්ක්‍රීම් එකක් ගේනවා නැත්නම් මේකින් ටිකක් ගෙනල්ලා තියෙනවා. ඕක තමයි අපේ අතුරුපස. එහෙම නැත්නම් කොහෙන් හරි කේටරින් එකකින් කෑමක් ගන්න ඕන නම් මොනවද ඉල්ලන්නේ? වටලපමක් හදලා දෙන්න පුළුවන්ද? ඔය තුන ඇරෙන්න ඉතින් වැඩි දේවල්. අපි මේ ගමේ පදම විශේෂාංගයෙන් උගලන්න ගොඩාක් දේවල් කියලා දුන්නා ජීවිතයට අවශ්‍ය දේවල්. හරිම ලේසියෙන් පහසුවෙන් හදා ගන්න පුළුවන් දේවල්. ඔයගොල්ලෝ දන්නවා උදායිර සතිය දවස් පහේම අලුත් දේවල් අලුත් විදිහට අරගෙන ඔයගලන්ගේ ආලින්දයට එන්නේ. දවස ගානේ අලුත් වෙවි අලුත් දේවල්. ගමේ පදම වුණාම මේ ගොඩක් අය කතා කරලා හනවා මේ දවස්වල ගමේ පදම කිව්වට ගමේ දේවල් නෙමෙයිද කරන්නේ කියලා. ගමේ දේවල්, ගැමි දේවල් හැම දෙයක් මේ වගේම ජාති අන්තර් මට්ටමේ දේවල් ඔයගලන්ගේ ආලින්දයට අපි අරගෙන එන්නේ. ඉතින් දවසින් දවස අලුත් වෙවි. මේ නිසා තමයි මේ ගමේ පදම අපිට රැඳෙන්න පුළුවන් වෙලා තියෙන්නේ ඔයගලොත් එක්ක මෙච්චර කාලයක්. ඉතින් රැඳෙන්න උදායිරත් එක්ක තවත් දවසක මේ වෙනි වැඩසටහනකින් හමු වෙනතුරු ඔබට සුබ දවසක්. මම ජගත් කටුවම්බල.